සිංහල YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මමද කතා කරන්න යන්නේ අපි කාටත් දැනගත වෙන Google Earth Pro කියන software එක ගැනයි. ඉතින් සිහින් පළවෙනිම අපි Google Earth Pro කියන software එක download කරගමු. මේ විදිහට අපිට පුළුවන් Google එක කියලා type කරන්න. Download Google Earth Pro කියලා. Enter කරලා අපිට දැනගන්න පුළුවන් මෙතන මේ තියෙනවා Google Earth Pro free latest software එක. මෙතන free download එක click කරන්න. එයාගේ අපිට the modes certificate insert කියන window එකක් open වෙනවා. ඉතින් අපිට පුළුවන් Google Earth on desktop on mobile කියන මේ දෙකෙන් desktop කෙනෙක් අපි download කරගන්න පුළුවන්. Download Earth Pro on desktop කෙනෙක් click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන Google Earth Pro Windows එකේදී accept button download කෙනෙක් click කරන්න. මේ ඊට පස්සේ automatic download එක ස්ථානට යනවා. මේක save කරන්න. ඔබ දැන් download කරගෙන අවසానයි. ඊට පස්සේ මේක double click කරලා install කරගන්න පහසු වෙන්න මේක පුළුවන් install කරගන්න. හැබැයි හැමතිස්සෙම internet එක connect වෙලා තියෙන්න ඕන. මේ විදිහට තමයි Google Earth Pro ගේ software එක අපි install කරගන්නේ. ඉතින් මම install කරගත්ත software එක ගැන දැන් ඔබට මූලික හැඳින්වීමක් කරන්න. මෙන්න මේ විදිහට මම මේ ඩබල් ක්ලික් කරලා open කරාට පස්සේ software එක window එක pop up වෙනවා. මේ zoom in out කරගන්න පුළුවන් ආයතන scroll button එකෙන්. මේ තවකම තමයි left button එක click කරලා පස්සේ අපිට පුළුවන් zoom in කරගන්න. right button එක click කරලා පුළුවන් අපිට zoom out කරගන්න. ඒ වගේම තමයි මෙතන මේ plus mark එකක් තියෙනවා, minus mark එකක් තියෙනවා. මේකෙන් zoom in and out කරගන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට පුළුවන් මේ earth එක drag කරන්න දෙපැත්තට. ඒකට පුළුවන් මේ left button එක ඔයාලට press කරගෙන මේක හැර මෙහාට move කරන්න පුළුවන්. ඊට අමතර මෙතන වල තියෙන වෙනදී අයිකන් අතරක ඒකෙන් පුළුවන් දෙපැත්තට මූව් කරන්න. ඊට පස්සේ උඩට පල්ලෙහාට මූව් කරන්න. ඒ වගේම උඩ මේ තව වෙනදී අයිකන් එකක් තියෙනවා මේ නෝත් ඇරෝ එකක් එක්ක උඩ. මේක ඇවිල්ලා කියන්නේ till and compass කියන එක. මේකෙදි පුළුවන් උඩ මේක එහෙම මූව් කරාට පස්සේ කියන්නේ නෝත් එක හැරවුවට පස්සේ නැවත ආපහු හරි දැනට ගෙන දාගන්න. මේක ප්ලේසින් ගන්න පුළුවන් අපේ keyboard එකේ තියෙන R address එකේ කිරීම. මේ දින මෙනු බාර එක. මෙනු බාර එකේ තියෙනවා ෆයිල්, එඩිට්, view, tools, add and help කියලා. ඉතින් මේ පිළිබඳ මම ඔබට පස්සේ ඉදිරියේදී කියා දෙන්නම් යන වීඩියෝ එකේදී. මේ තියෙන search bar එක. ඔබ දන්න තියමක් කරලා ස්ථානයේ එක තිරනවා අපිට ඒක search කරලා ඉවර බලා ගන්න පුළුවන්. ඒ search කරාට පස්සේ මේක ගිහිල්ලා locational mark එකක් එක්ක එතන පෙන්නවා අපිට. මම search කරේ Colombo කියලා. මේ තියෙන කලම්බෝ කියන මාක් එක. ඒක ඒ එතන තියෙන ඔබට බලා ගන්න පුළුවන් මේ ක්ලික් කරලා පස්සේ මොනවද ඒකේ අන්තර්ගතයේ තියෙන්නේ. මේ විදිහට අපි ක්ලෝස් කර ගන්න පුළුවන් ඒක. දැන් මේ තියෙන places කියන window එක layout එක. ඉතින් මම ඔබට මේ ගැන මූලම හඳින්නීමක් කරන්න. මේ වගේ place mark එකක් දැම්මම පස්සේ ඒක save වුණාට පස්සේ save වෙන්නේ මේ places කියන layer එකට. මේ විදිහට ඔබ වැඩ කරා යනකොට එන පොයින්ට් ලයින් පොලිගන් කියන හැමදේම සේව් වෙන මේකදී ඔබලකට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අපම පළහැරාවේ මේ තියෙනවා ටයිප් ටු ප්ලේයර් කියලා. මේක පළවෙනි එක තමයි බෝඩ් ඇන් මාක් කියන එක. මේක ඔබ බලා ගන්න පුළුවන් කොහොමද මේ බෝඩර්ස් බෙදලා තියෙන්නේ කියලා. ඊළඟ එක තමයි places place කියන place කියන ම ඔප්ෂන් එක. මේ දින වැදගත් වෙන ස්ථාන වල ෆොටෝස් එක බලා ගන්න පුළුවන් place. මේ ඉත වැදගත් වෙන අපේ මුදන්න ස්ථාන සවා ගැනීමේදී. මේ ඊට පස්සේ තියෙන ෆොටෝස් කියන ඔප්ෂන් එක. මේක අපි චෙක් කරාට පස්සේ මේක තියෙනවා zoom කරන්න zoom කරන්න මෙයාගේ
දාලා තියෙන ෆොටෝස් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔප්ෂන් එක තමයි රෝඩ් කියන්නේ. මේ කහපාරේ කොට දෙන්නේ රෝඩ් නෙට්වර්ක් එක. අපි ලංකාවේ කොහොමද රෝඩ් නෙට්වර්ක් එක තියෙන්නේ කියලා. ඉතින් මේක අපිට ගොඩාක් වැදගත් වෙනවා අපි නොදන්නා ස්ථාන සොයා ගැනීමේදී. මේ වගේ පේනදි මෙතන තියෙන මවුන්ස් එක රූපයක් තියෙනවා. මේ ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්න පුළුවන් මෙන්න මේ අයිකන් එක. එතනදී අපිට පුළුවන් මෙන්න මේ අදාළ ස්ථානයේ තියෙන පැහැදිලි නිරූපණයක් බලා ගන්න පුළුවන් කොහොමද මේ ස්ථානයේ හැඩය කියලා. ඉතින් මේකෙන් අපිට අයින් වෙන්න පුළුවන් නම් ස්ටේට් එක්සිස් ස්ට්‍රීට් වියු කියන ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ ෆිල් ඇන් කම්පාස් කරගන්න පුළුවන් කීබෝඩ් එකේ තියෙන R ලෙටර් එක ක්ලික් කිරීමෙන් අපිට හරි පැත්තට යා ෆිල් වෙලා කම්පාස් වෙනවා. ඊළඟට 3D බිල්ඩින් කියන ඔප්ෂන් එක. ඔබට වෙනෙන්නද මේ 3D බිල්ඩින් කියන ටික් එක ක්ලික් මාක් එක දාපු ගාම උස තියෙන බිල්ඩින් ඔක්කොම අපිට 3D විදිහට පෙන්වනවා. ඉතින් මේකදී අපිට 360ම රොටේට් කරලා බලා ගන්න පුළුවන් අපේ මවුස් එකේ තියෙන ස්කෝ බටන් එක ක්ලික් කරලා දෙපැත්තටම මූව් කරන්න පුළුවන්. තව පැහැදිලිව කොහොමද මේ බිල්ඩින් එකේ හැඩය කියන එක බලා ගන්න පුළුවන් මේ 3D බිල්ඩින් කියන මාක් එක දැම්මට පස්සේ. ඊළඟට තමයි වෙදර් කියලා ඔප්ෂන් එක. මේ වෙදර් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් මේ මොහොතේ ලංකාවට උඩින් කොහොමද clouds කොහොමද වලාකුළු කොහොමද ගමන් කරන්නේ කියන එක. ඒක ඇත්තටම මේක satellite image වල තියෙන මේ ගත්ත එකතුවක් නිසා ඒක වෙදේක පරිරම් බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් roughly අපිට පුළුවන් කොහොමද මේක වෙදේක තියෙන්නේ කියලා බලා ගන්න. ඊපස්සේ gallery. ගැලරි කියලා කියන්නේ මේකට දාලා තියෙන අපි වැදගත් ස්ථානවල නේම් එකත් එක්ක විස්තර. මේ තියෙන මෝ කියන ඔප්ෂන් එක හිට කරපු ගමන් අපිට පේන්නේ මේ රේල්වේ රැක් එක හයිලයිට් වෙනවා. ඒ ආකාරයට තව ලොකේෂන් ස්ථාන යන බස් ස්ටෑන්ඩ් බස් හෝල්ඩර්ස් ඊවස්සේ රේල්වේ ස්ටේෂන් ඉන්ලෑන්ඩ් වෝටර්ස් මේ හැම එකම ඉස්සරහ අපිට මේ මෝ කියන ටික් ඔප්ෂන් එකකින් ලබා ගන්න පුළුවන්. අවසාන ඔප්ෂන් එක තමයි ඊළඟට මේ තියෙන ටෙරේන් කියන ඔප්ෂන් එක. ටෙරේන් කියන එක කරන්නේ ඇත්තරම අපේ ස්වභාවය එනම් පෘථිවියේ තියෙන ස්වභාවය බලා ගන්න පුළුවන්. කොහේ පැන්ද ඉස්සලා තියෙන්නේ, කොයි තැනද පාත් වෙලා තියෙන්නේ කියලා කන්දක ස්වභාවය වෙනවා පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ 3D image එකක් වගේ. එන්න මේ ආකාරයට තමයි අපිට පුළුවන් මේ තරේන් කියන එකෙන් එලිවේෂන් හයිට් ලබා ගන්න පුළුවන්. මේන් ටූල් බාර් ඔප්ෂන් එකේ නේද ඇඩ් ප්ලේස් මාක්, ඇඩ් පොලිගන්, ඇඩ් පාත්, ඇඩ් ඉමේජ් රෝලේ, රෙකෝඩ් ටු ටුවර්, හිස්ටොරිකල් ඉමේජ්, සෝ සන්ලයිට්, ස්විච් බිට්වීන් ඇප්, සෝ රූලර්, ඊමේල්, print, save image, view in Google Map, view in Google Earth on web. ඉතින් මේ ආකාරයට තමයි මේකේ ඉස්සර අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකේ tools වලින් සහ මේ file menu file වලින් කොහොමද වැඩ කරන්නේ කියලා මම ඉදිරි දිපට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක ගොඩක් සංකීර්ණ දෙයක් වගේ මේක ඇත්තටම වැදගත් වෙන දෙයක්. ඉතින් යාළුවේ සුබ දවසක්.
ඊළඟ වීඩියෝ එකදී හම්බ වෙමු.